ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත් ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ විලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස
මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද net fm නාලිකාවේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව සඳහා පිඟන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර ලෙල්ලෝ පිටිය වැලිමලුව අංක 142 නිවසේ සිටියදී මිය පරලෝ යන්නට යෙදුන KW ඩාවිඩ් සිඤ්ඤෝ පියාණන්ට සහ ජේනෝනා කියන මිනිමේ පිංඔතුන් පිරිසට පිං අනුමෝදන් කරමින් අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නාවික නැවි KW ඉන්ද්‍රදාස පුතුණුවන් ඇතුළු ඒ දූදරු පිරිස විසින් අපි මේ පිංඔතුන්ට දේශනාව නිමවටපත් වූ මොහොතේ පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අද ධර්ම දේශනාව සඳහා මා ඊටාම වැදගත් ධර්ම කාරණාවක් දේශනාව සඳහා තෝරා ගත්තා අද තෝරාගත්තු ධර්ම දේශනාව සංග්‍රහ වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් ඇටියට සූත්‍රේ නම තමයි පෝතලිය සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා මේ ධර්මය අසන්නට ඕන ඒ අහන ධර්මය මතක තියා ගන්නට ඕන මතක තියා ගන්න ධර්මය වචනෙන් නැවත නැවත පුරුදු පුහුණු කරන්නට ඕන ඉන් පසුව වචනෙන් කියන ගමන් එහි අර්ථ විමසන්නට ඕන පස්වෙනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෘෂ්ටීන් දුරු කරගන්නට ඕන කියලා මේ ක්‍රම පහට අනුකූලව ධර්මය ප්‍රගුණ කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ධර්මයෙන් ලැබෙන අනුග්‍රහය අඩුපාඩුවක් නැතුව අපට ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව උන්වහන්සේගේ ශාසනයෙහි ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයන්ට දීපු විශේෂ වැදගත් අවවාදයක් අපි ධර්මයක් ඉගෙන ගන්නකොට ඒ අනුකූල ක්‍රමයට තමයි පුරුදු පුහුණු කරන්නට ඕන ධර්මී ඉගෙන ගන්නකොට භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ පිළිවෙලකට ඉගෙන ගන්න කියලා. ඒ අනුපිළිවෙල ඉගෙන ගැනීමේදී යමෙක් ධර්මයේ කියවනවා නම් පළමුවෙන්ම කියවන්නට ඕන දීඝනිකාය සූත්‍රවලි. දීඝනිකාය පළමුවෙනි පොතේ සූත්‍ර 13ක් තියෙනවා. පටන් ගන්නේ බ්‍රහ්මජාල සූත්‍රී. මේ දේශනාවෙන් ආරම්භ කරන සූත්‍ර තමයි පළමු කොට කියවන්නට ඕන. ඒ අනුපිළිවෙලට ඉගෙන ගන්නකොට ලැබෙන විශේෂම ලාභය වාසිය තමයි ඊට පහළ තිබෙන ධර්ම කොටස් හොඳින් පුරුදු පුහුණු කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ ධර්මී ඉගෙන ගන්නකොට අපි හැම මොහොතකම පුරුදු පුහුණු කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අනුපිළිවෙලට ඉගෙන ගන්න. හරිනම් මේ දේශනාවක් කරනකොට පාලි වචනීය කියලා ඒ සිංහල පරිවර්තනීය කියලා දෙමින් විස්තර කරොත් තමයි දේශනාවක් ਸਰව සම්පූර්ණයෙන් දේශනා කරා කියලා කියන්න පුළුවන්. නමුත් බොහෝ දිනකට එහෙම දේශනාවක් අහගෙන ඉන්න වීරිය ගොඩක් අඩුයි. ඒ නිසා සමහර වෙලාවල් වලට පාලි කොටස් පමණක් යම් යම් තැන් වලින් උපුටා දක්වමින් දේශනාවක් දේශනා කරන්න තමයි දේශකයාණන් වහන්සේ නමක් හැම මොහොතකම උත්සාහ ගන්නේ. ඒකට විශේෂම හේතුව තමයි බොහෝ දිනෙකට ඒ කරුණු කාරණාවල් අහගෙන ඉන්න තියෙන වීරිය මදකම නිසා. හැබැයි අපි යම් කිසි දෙයක් කරනකොට පළමු කොට අපි පිළිපදින්න ඕන උපදේශය තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු අවවාදී පිහිටාගෙන කටයුතු කරන එක. ඒ අවවාදී පිහිටා හරියට කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණොත් පින්වත්නි අන්න ඒ කිනාට තමයි මේ නිර්වාණේ නැමැති තොටුපොළින් බැස ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ.
ඒකට අපතුල තියෙන ඕන මනා හික්මීම. ඒ හික්මීම අපතුල ඇති කරගන්නට නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ලොකු ගෞරවයක් අපට තියෙන්නට ඕන. අපි මේ ධර්මයේ නැමැති තොටුපොළට බැස ගන්නකොට අපතුල හැමදාම දියුණු කරගත යුතු විශේෂම ගුණයක් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඒ තමයි සත්තා භගවා සාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු මම ශ්‍රාවක. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ. මෙන්න මේ ක්‍රමයට අපට පුළුවන්කමක් තියෙනවා නම් මේ ධර්මය පුරුදු පුහුණු කරන්න මට හිතෙනවා. ඒ තුලින් අපට මේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දුර්ලභ සම්බුද්ධ ශාසනේ ලොකු ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කියලා. මේ අවවාදය හැමදාම අපේ පින්වුතුන්ට අපි මතක් කරන්නේ යම් කිසි කෙනෙක් ධර්මය පුරුදු පුහුණු කරනවා නම් පටන් ගන්න ඕන තැන මෙතනයි. මොකද අද බොහෝ දෙනෙක් සමහර කියන කතා දිහා ඇහෙනකොට බලවත් සංවේගයක් දැනෙනවා. සමහර දෙනෙක් කියනවා අපි මේ ධර්මය තාම හොයනවා. සමහර දෙනෙක් කියනවා අපි මේ ධර්මය තාම පරිශීණය කරනවා. සමහර දෙනෙක් කියනවා අපි මේ ත්‍රිපිටකයේ නිවැරදි ධර්ම කරුණු හොයනවා. පින්වතුනි, ඔවුන්ගේ ඒ උත්සාහය දිහා බලනකොට ලොකු සංවේගයක් හිතට දැනෙන්නේ තමන්ගේ ළඟ වටිනම දේ තියාගෙන තමන් අන්ධකාරයේ ඇවිදින කෙනෙක් වගේ ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය අහපු බොහෝ දිනක් බුදුරජාණන් වහන්සේට කියපු ප්‍රීති වාක්‍යයක් තිබුණා. අද මේ සාකච්ඡා කරන දේශනාවේ ඒ ප්‍රීති වාක්‍ය ඒ විදියටම භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. බොහෝ දිනක් භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා ඉවර වෙලා අපේ වින්නතට මතකයි පොදුවේ කියන ප්‍රීති වාක්‍යයක් තියෙනවා. ඒ ප්‍රීති වාක්‍ය අතර විශේෂ කරුණක් තියෙනවා. අන්ධකාරේ තේලපජ්ජෝතං දහරෙය චක්කුමන්තෝ රූපානි දස්සෙන්ති. අඳුරේ ඇවිදින කෙනෙකුට හරියට තිල් පහනක් අතට දුන්නා වගේ, ස්වාමීනි ඔබ වහන්සේ මට මේ ධර්මයේ දේශනා කිරීම. හැබැයි ස්වාමීනි, තිල් පහන අතට දුන්නට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ ඇස් ඇත්තන්ට පමණයි. මේ වාක්‍ය ඉතාම ගැඹුරු අර්ථයක් තියෙන වාක්‍යයක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නැමැති පහන යතට දෙන්නේ මොන පිරිසකටද? අඳුරේ ඇවිදින පිරිසකට. භාග්‍යතුන් වහන්සේ මේ අන්ධකාරයේ නැමැති සසරේ අතරමං වෙලා ඉන්න අපිට ධර්මයේ නැමැති ආලෝක පහන අපට දෙනවා. හැබැයි ඒ ආලෝක පහන අපට දුන්නට ඒ ආලෝක පහණින් ලෝකයේ දිහා දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ කාටද? ඇස් තියෙන අයට පමණයි. ඇස් නැති අන්ධ වූ කෙනෙකුට පහනක් අඳුරෙදි අතට දුන්න කියලා ඔහුට ඒකෙන් ප්‍රයෝජනයක් නෑ. ආන්න ඒ වගේ දුෂ්ප්‍රඥාට මේ ධර්මයේ ලැබුණට පින්ඔතනි වැඩක් නෑ. මේකෙන් ප්‍රතිඵලයක් ලබන්නේ ඇස් ඇති අය පමණයි. එනිසා ධර්ම ගෞරවයේ තබාගෙන භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු අවවාදී පිටාගෙන හැම වෙලාවකම අපට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අපේ ගමන ඒ ධර්මයෙන් පෝෂණය කරගන්නට පුළුවන් නම් මං හිතනවා මේ දුර්ලභ ජීවිතය තුළ අපට ලැබෙන මහලාභයක් කියලා. මොකද මරණය කියන්නේ අපේ ජීවිතේ හරියට වදකේ කඩුවක් අමෝරාගෙන ඉන්නවා වගේ අපි ළඟ ඉන්නේ. අද ලෝකේ බොහෝ දෙනෙක් මරණ බයින් බයටපත් වෙලා. ඒක ඔබටත් වෙන්න පුළුවා, ඒක මටත් වෙන්න පුළුවා. ඊළඟ සතියේ ධර්මදේශනාව ඔබට අහන්න නොලැබෙන්නත් පුළුවා, මට දේශනා කරන්න නොලැබෙන්නත් පුළුවා. ඒ තරම්ම අවිනිශ්චිතයි මේ ජීවිතය. අපිට ලැබිච්ච දුර්ලභ මොහොතේ වෙහෙස වෙලා මහන්සි වෙලා වීරිය වඩලා මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ඒක මේ ජීවිතය අපි ලබන ලොකු ලාභයක්. එහෙම නැත්නම්
අපි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. ඒ නිසා අපි ඉන්නකන් කාල බීලා සතුටින් විනෝදයෙන් කාලය ගත කරන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ කියලා යමෙක් දුෂ්ප්‍රඥ හිතකින් හිතනවා නම් ඔවුන් මේ සසරේ අතරමං වෙන අසරණිය හැටියටයි පිංගුතුනි පේන්නේ. ඒ නිසා ලැබිච්ච මොහොතේ සිහිය එළඹගෙන හැම කෙනාම වීරිය වඩන්න මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න. අද මම තෝරගත්ත මේ පෝතලිය සූත්‍රයේ දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරනකොට වැඩ ඉන්නේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ. බුදුරජාණන් වහන්සේ සමයක මේ අංගුත්තරාප කියන ජනපදයේ වාසය කරනවා ආපන නම් වූ නියම්ගමි. අපේ භාග්‍යවතුන් වහන්සේ එදා උදෑසන පාත්‍ර සිවුරු හැඳගෙන ආපන නම් වූ නියම්ගමට පිණ්ඩපාතය සඳහා වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය අරගෙන පිණ්ඩපාතය පවාරණේ වෙලා එක්තරා වන ලැහැඹකට දහවල් වාසය කිරීම සඳහා එළඹුණා. මොකද මේ පවාරණේ වුණා කියලා කියන්නේ ආයමත් මෙතෙන් පටන් කිසි වෙලාවක ඒ දවසේ පිණ්ඩපාත ආහාරය ගන්නේ නේ. මොකද භික්ෂුන් වහන්සේ නමකට ඩන්වල දන්න පැවිරලා තිබින්නේ කාලයන් දෙකයි. එකක් උදේ කාලේ, එහෙම නැත්නම් දහවල් කාලේ. බොහෝ දිනකට මේ කාරණාවෙත් ප්‍රශ්නයක් තියෙනවා. උදේ කාලේ කීයටද ආහාර ගන්න ඕන, දහවල් කාලේ කීයටද ආහාර ගන්න ඕන කියලා. උදේ කාලේ ආහාර ලබා ගන්නකොට නිශ්චිත වෙලාවක් නෑ. සැලකිලිමත් විය යුත්තේ උදෑසන ඉර මුදුන් වෙන ඉර උදා වෙන වෙලාව දැනගන්න එක පමණයි. ඉර උදා වෙන වෙලාව දැනගත්තම ඊට පස්සේ ඉර මුදුන් වෙන වෙලාව දහවල් වෙලාවේ තෝරගෙන ඒ දහවල් වෙලාවේ ඉර මුදුන් වෙන්න කලින් ආහාර අවසන් අරගෙන අවසන් වුණාම එතනින් පස්සේ තමයි විකාලයේ හැටියට හඳුන්වන්නේ. ඒ නිසා ඉර උදා වෙන වෙලාවයි ඉර මුදුන් වෙන වෙලාවයි අතර ඕනම වෙලාවක පිංගුතුනි දන්වල දන්න පුළුවන්. ඊට මෙහා කිසිම ආකාරයකට ආහාර ගැනීම විකාල භෝජන ශික්ෂාපදයේ රකින්න කෙනෙකුට සුදුසු වන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ උදෑසන කාලේ දන්වල දලා උන්වහන්සේ එතනින් පස්සේදී ආයෙමත් දවසේ ආහාර ගන්නෙ නැහැ කියලා තීරණය කරනවා. මොකද දැන් ඒදා ඒ කාලේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා පිඟුතුනි දූතාංග සමාදානෙ ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ දවසකට එක වේලක් වගේ දන්වල දෙන ඒකාසනිකංගයේ දූතාංගයේ වගේ දූතාංග රැකලා තියෙනවා. එතනදී ගොඩාක් භික්ෂුන් වහන්සේලා තවත් හිටියා උදේට වල දන්නේ කැඳ වගේ දියක් පමණයි. දහවලට පමණයි දන්වල දන්. උදෑසන කාලයට කැඳ වර්ගයක් වල දෙනවා, දහවලට දන්වල දෙනවා. මේක තමයි දන්වැලදීමේ ක්‍රියාපටිපාටිය ගොඩක් භික්ෂුන් වහන්සේලා අනුගමනය කරලා තියෙන්නේ. ඒක බොහොම ශරීරයට පහසුවා. ඒකාසනිකංග දුතාංගයේ සමාදන් වීම ශරීරයට මනා පහසුවා. ඒ තුළින් කායික නිරෝගීකම, කායික සැහැල්ලුව බොහෝ ලාභ ලබන්නට පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට උදෑසන කාලේ දන්වැලදීම පමණක් සිද්ධ කරලා ආයි ඒ දවසේ කිසි වෙලාවක ආහාර ගන්නේ නැහැ කියලා එතනින් පස්සේදී පවාරණේ වෙනවා. මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ පිංගුතුනි ඒ කාලේ පිහිටලා තිබිච්ච තැන පිළිබඳ මේ අට කතාවේ සඳහන් කරලා තියෙනවා. අංග කියන රටේ මහී කියන මහා ගංගාවට උතුරින් එයට නුදුරේ තමයි මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ පිහිටලා තිබෙන්නේ. අංග කියන රටේ මහී කියන මහා ගංගාවට උතුරින් තමයි මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. මහී ගංගාව පිළිබඳවත් අටකතාවේ ඉතාම වැදගත් විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද මේ මහී ගංගාව කියලා කියන්නේ පංචමහා ගංගාවන්ගෙන්
එක ගඟක්. මේ කරුණ දැන ගැනීමත් මං හිතනවා අතිශයින්ම වැදගත් ධර්මී ඉගෙන ගන්නකොට. මොකද බුදුරජාණන් වහන්සේ පිංගොතුනි අපට මේ ලෝක පිළිබඳ දේශනාවල් කරලා තියෙනවා. සමහර කෙනෙකුට හිතෙනවා ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක පිළිබඳව මෙහෙම දේශනා කරලා තියෙන්නේ කියලා. පිංගොතුනි භාග්‍යවතුන් වහන්සේ යම් කිසි ධර්ම කරුණක් දේශනා කරන්නම් ඒ ධර්ම කාරණාව දේශනා කිරීම ඔබෙත් මගෙත් නිර්වාණ අවබෝධයේ පිණසම පමණයි. මේ ත්‍රිපිටක සද්ධර්මය කියලා කියන්නේ අපට නිවනට අදාළ කොටස් ටික පමණක් දේශනා කරපු ධර්මය. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කරපු සියලුම ධර්මී මේකට සංග්‍රහ කරලා නැහැ. ඒක හොඳටම තේරෙනවා කරණීය මෙත්ත සූත්‍රය ඉගෙන ගන්නකොට. කරණීය මෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කරපු මුළු දේශනාවම එතනට එකතු කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයෙන් බලලා තියෙනවා අනාගතේ නිවන් දකින ශ්‍රාවකයන්ට මේකේ මොන ප්‍රමාණය දැනගත්තොත් වටිනවද? අන්න ඒ ප්‍රමාණය පමණයි භාග්‍යවතුන් වහන්සේ මේ දැනට සංග්‍රහ වෙලා තිබෙන කරණීය සූත්‍රයට එකතු කරලා තියෙන්නේ. මේ මුළු ධර්මියම කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට නිවනට පමණක් අදාළ වෙන දේශනා කරපු දේශනාව. මේකේ අඩුත් නැහැ වැඩිත් නැහැ. අනුණං අනදික යමෙකුට මේකේ අඩුයි කියලා එකතු කරන්න දෙයක්වත් නැහැ. යමෙකුට මේ කොටස් වැඩි කියලා ඉවත් කරන්න කොටසකුත් නැහැ. අපට උන්වහන්සේගේ ඥාණයෙන් බලලා තමයි මේ සියලුම ධර්මය මේ විදියට සංග්‍රහ කරලා තියෙන්නේ. නමුත් අද කාලේ සමහර දිනෙකට හිතෙනවා මේ කොටස් ඉගෙන ගැනීම අපට මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී නිවනට බාධාවක් එහෙම කියලා සමහර දෙනෙක් තමන්ට කැමති විදියට මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න යනවා. නමුත් තමන් තමන්ගේ ඥාණයෙන්ම තමන් පිළිබඳ හිතනද අපි අපේ ඥාණයට වැඩි ඉඩකඩක් දෙන එක සාධාරණද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ අපට හැම වෙලාවකම දේශනා කරලා තියෙන්නේ ශ්‍රාවක භූමිය අපට ඉන්න කියලා. අපි කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ භූමිය තරණය කරන්න සුදුසු නැහැ. මොකද අපට යන්න බැරි ස්ථානයක් භාග්‍යතුන් වහන්සේගේ භූමිය. නමුත් අපි භාග්‍යවතුන් වහන්සේගේ භූමියේ ඉඳගෙන වගේ යම් යම් දේවල් හිතන්න ගියොත් අපට පැටලෙනවා. දැන් මේ ලෝක පිළිබඳ දේශනාව කරද්දි හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ? ඇයි මේවා ඉගෙන ගන්නකොට මොකද්ද අපට තියෙන ලාභය? මොකද්ද සංසාරයට ඒකේ තියෙන ප්‍රයෝජනය? පිංගුතුනි ප්‍රයෝජනීය මොකද්ද කියන එක අපට දැන් තීරණය කරන්න බෑ. නමුත් මේකත් අපේ නිවනට අදාළයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවල් අපට දේශනා කරලා තියෙන්නේ. මොකද අපේ ඥාණයට වැඩි ඉඩකඩක් දීලා ධර්මයේ පුරුදු පුහුණුවක් කරනවා කියන එක ඒ තරම් හොඳ නුවණැති ක්‍රියාවක් හිට සලකන්න බෑ. මොකද යම් තැනක වැරදුනොත් යම් කරුණක් අපට පල දෙනකන් අපි දන්නේ නෑ අපට වැරදුනා කියලා. දැන් මෙතනදී පිංගුතුනි බුදුරජාණන් වහන්සේ මේ මහී ගඟ පිළිබඳ විස්තරයක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ එතනදී දේශනා කරනවා අයංකිර ජම්බුදීපෝ දසසහස්ස යෝජන පරිමාණෝ. ජම්බුද්වීපය යොදුන් 10,000ක් විශාලයි කියලා සඳහන් කරනවා. මේක මං හිතන විශේෂ කරුණක්. මොකද අද කාලේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙච්ච වැරදි මිත්‍යා මතයක් තමයි
භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියන එක. ඒකට නොඑක් නොඑක් ස්ථාන හදාගෙන ඒ ස්ථාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ස්ථාන කියලා නම් කරගෙන අද ලංකාවේ විශාල පිරිසක් ඒක අනුගමනය කරනව අපිට දකින්න ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ඒ වෑයම කවදාවත් පිංගුතුනි සඵල කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් වර්තමානයේ වෙනකොට නොඑක් නොඑක් පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක මගින් ඔප්පු වෙලා තියෙනවා ඔය කියපු ස්ථාන අතීතේ කොච්චර කාලයක් ඉඳලාද ගොඩනැගිලා තියෙන්නේ. ඒ වායි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධිමූලයේ කියන තැන කොයි කාලෙද ආරම්භ වුනේ? භාග්‍යවතුන් වහන්සේ හිටියා කියන ස්ථානවල හදපු ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක මගින් ඔප්පු කරගෙන තියෙනවා. ඒවා මොන කාලය දක්වාද පැවතුනේ කියලා. එතකොට පින්වතුනි ඒකින් වැටහෙනවා ඒ කාරණාවල් වැරදි මත ධර්මින් කියපු කාරණාවල් කියලා. මෙතන කියලාම තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජම්බුද්දීපය විශාලත්වය මේ ජම්බුද්දීපේ පිළිබඳ පැහැදිලිව විස්තර කරපු ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි මේ පෝතලිය සූත්‍රය, අනිත් එක තමයි පහරාද සූත්‍රය. ඔය තැන් දෙකේම ජම්බුද්දීපේ පිළිබඳ ඉතාම පැහැදිලි විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මෙතන කියනවා ජම්බුද්දීපේ යොදුන් 10000ක් විශාලයි. යොදුනා කියන්නේ සතපොම් 10ක විශාලත්වයක් හැටියට තමයි සලකන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතන යොදුන් 4000ක කොටසක් චතුසහස්ස යෝජන පමානෝ පදේසෝ උදකේන අජ්ජුත්තටෝ සමුද්දෝති සංඛංගතෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ යොදුන් 10000යි භූමි ප්‍රමාණේ යොදුන් 4000ක් සමුද්‍රයේ කියන සංඛ්‍යාවට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ යොදුන් 4000ක කොටසක් ජලයෙන් වැහිලා. ඊළඟට 30000 යෝජනා පමානේ මනුසා මිනිසු වාසය කරන භූමි ප්‍රදේශය යොදුන් 3000යි. ජම්බුද්දීපයේ කියන මේ භූමියේ මිනිස්සු වාසය කරන කොටස අරගෙන තියෙන්නේ යොදුන් 3000ක භූමි ප්‍රමාණයක් පමණයි. ඊළඟට දේශනා කරනවා 30000 යෝජනා පමානේ හිමවා පතිට්ටෝති. යොදුන් 3000ක කොටසක් හිමාලය කියන ප්‍රදේශයට අයිති වෙනවා. හිමවලින් යට වෙච්ච හිමාලය. එතකොට ජම්බුද්දීපයේ යොදුන් 10000ක් විශාලයි. ඒ 10000න් යොදුන් 4000ක සමුද්‍රයේ තියෙනවා ජලයෙන් වැහිලා. යොදුන් 3000ක පමණ කොටසක පමණයි මිනිසු ජීවත් වෙන්නේ. ඊළඟට යොදුන් 3000ක් හිමාලයේ තියෙනවා. මොකද ජම්බුද්දීපයේ කිනමේ භූමිය ගත්තොත් ඉන්දියාව කියන කොටස පමණක් නෙවෙයි ඉන්දියාව රුසියාව කියන මෙන්න මේ විශාල භූමි ප්‍රදේශයේම මේ ජම්බුද්දීපයේ කියන කොටසට අයිති වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි යොදුන් 500ක් උස 84000ක් කඳු මුදුන් තියෙන කඳු යායක් තියෙනවා. ඒ හිමාලයේ කියන ප්‍රදේශයේ යොදුන් 500ක් උස 84000ක් කඳු මුදුන් 84000ක් තියෙන කඳු යායක් තියෙනවා මේ හිමාලයේ කියන ප්‍රදේශයේ. එහි ගංගාවල් 500ක් තියෙනවා. ඒ හිමාලයේ ගලන නදීන් 500ක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අතර දිගින් පළලින් සහ ගැඹුරින් යොදුන් 50 තියෙන දිග යොදුන් 50යි පළල යොදුන් 50යි
ගැඹුර යොදුන් 50යි කියන මෙන්න මේ ප්‍රමාණයේ යොදුන් 150ක ප්‍රමාණයක වටක් ප්‍රමාණයක් තියෙන යොදුන් 150ක වටක් ප්‍රමාණයක් තියෙන විල් 7ක් තියෙනවා ඒ විල් 7 තමයි අනෝතත්ත විල කර්ණමුණ්ඩ විල රතකාර විල චද්දන්ත විල කුණාල විල මන්දාකිණි විල සීහ පපාත විල මෙන්න මේ විල් 7 යොදුන් 50ක් දිගයි යොදුන් 50ක් පළලයි යොදුන් 50ක් ගැඹුරුයි යොදුන් 150ක වට ප්‍රමාණයක් තියෙනවා මෙතන පිංගුතුනි මේ විල් 7 පිළිබඳවම දේශනාවේ සඳහන් කරලා නැහැ නමුත් මෙතන මේ අනෝතත්ත විල පිළිබඳව විශේෂ විස්තරයක් මේ දේශනාවට එකතු කරලා තියෙනවා මොකද අනෝතත්ත විල අපේ ධර්මී බොහෝ තැන්වල මුණ ගැහෙනවා දැන් බුදුරජාණන් වහන්සේ තෞතිසා දේවලුව අභිධර්ම දේශනාව නිමා වෙලා උන්වහන්සේ දානීය වලදන්න මෝදෝණියට පැම්පහසුවට අනෝතත්ති විලට වැඩම කරලා තියෙනවා ඊළඟට අපේ පිංගොතට මතක ඇති අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගෝල භික්ෂුන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ වන සුමන සාමණේරයන් වහන්සේ උන්වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට බඩේ අමාරුවකට පැන් ටිකක් අරගෙන ඉන්න අනෝතත්ත්වලට විලට වැඩම කරලා තියෙනවා. මෙන්න මේ වගේ පිංගොතරි මේ අනෝතත්ත්ව විලහා බැඳිච්ච ධර්ම කරුණෝ ස්ථාන ගණනාවක් අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. අනිත් විල් පිළිබඳවත් යම් යම් තැන්වල සඳහන් කරලා තිබෙනවා. නමුත් අනෝතත්ත්ව විල අපට බොහෝ තැන්වල මුණ ගැහෙන ධර්ම කාරණාවක්. එනිසා මෙතන පිංගොතරි මේ අනෝතත්ත්ව විල පිළිබඳ විශේෂ විස්තරයක් සිදු කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. මොකද ඒ අනෝතත්ත්ව විල ඇසුරු කරගෙන තමයි ඉන්දියාවේ ඔය පංචමහා ගංගාවල්ම ගලාගෙන ඒ ජලයේ එන්නේ. අපි බලමු කොහොමද ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ කියලා. මේ අනෝතත්ත්ව විල වටේ පිංගුතුනි තිබෙනවා පර්වත පහක්. අනෝතත්ත්ව විල වටේ පර්වත තිබෙනවා පහක්. සුදස්සන කූටය, චිත්‍ර කූටය, කාල කූටය, ගන්ධමාදන කූටය, කෛලාස කූටය. සුදස්සන පර්වතය, චිත්‍ර කූට පර්වතය, කාල කූට පර්වතය, ගන්ධමාදන පර්වතය, කෛලාස කූට පර්වතය කියලා පිංගුතුනි මේ අනෝතත්ත්ව විල වටේට වැහිච්ච පර්වත පහක් තියෙනවා. එතනදී පිංගුතුනි මේ සුදස්සන කූටය ගත්තොතින් සුදස්සන කූටය සඳහන් කරලා තිබෙනවා රත්තරන් පාටයි. සුදස්සන කියන පර්වතය රත්තරන් පාටයි. ඒ සඳහන් කරලා තියෙන රත්තරන් වලින් තමයි මේ පර්වතය හැදිලා තියෙන්නේ. එහි යොදුන් 200ක් උසයි යොදුන් 200ක් දිගයි යොදුන් 50ක් පළලයි ඊළඟට මේ පර්වතය අනෝතත්ත විල දෙසට නැමිලා තියෙන්නේ හරියට කාක්කෙකුගේ මුව තුඩ නැමිලා තිබෙන්නේ යම් විදියකටද ආන්න ඒ විදියට තමයි පිංගුතුනි මේ පර්වතේ පිහිටලා තියෙන්නේ. උඩින් අනෝතත්ත්ව විල පැත්තට මේ සුදස්සන පර්වතය නැමිලා තියෙන්නේ. ඊළඟට පිංගුතුනි චිත්‍රකූටය. චිත්‍රකූට කියන මේ පර්වතය සියලු රත්නියන්ගෙන් හැදලා තියෙන්නේ. දැන් සුදස්සන පර්වතය රත්තරන් වලින් හැදලා තියෙනවා. චිත්‍රකූට පර්වතය සියලු රත්නියන් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ අර සුදස්සන කූටිය වගේම යොදුන් 200ක් උසයි යොදුන් 200ක් දිගයි යොදුන් 50ක් පළලයි ඊළඟට අනෝතත්ත්ව විල පැත්තට අර සුදස්සන කූටිය වගේම මේ චිත්‍ර කූටියක් නැමිලා තියෙන්නේ ඊළඟට කාල කූටිය සඳහන් කරලා තිබෙනවා කළු පාටයි
අර වගේම උස දිග පළල මේ සියල්ලක්ම සුදස්සන කෝටිය හා සමානයි. ඊළඟට ගන්ධමාදන කෝටිය. දැන් මේ ගන්ධමාදන පර්වතයේ පිළිබඳ බොහෝ ධර්ම කරුණ අපට ධර්මයේ තුල සංග්‍රහ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් බොහෝ කාලවල වැඩ ඉන්නේ මේ ගන්ධමාදන කියන පර්වතේ ඇසුරු කරගෙන. මේ ගන්ධමාදන පර්වතය පිංගතුනි සානුමයන්. ඒ කියන්නේ ගන්ධමාදන පර්වතේ පර්වතයක් වගේ. එහි පර්වතයේ ඇතුළත මුං ඇට වර්ණයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොළ පාටයි. ගන්ධමාදන පර්වතයේ ඇතුළ කොළ පාටයි. මේ පර්වතයේ පිංගතුනි සුවඳ වර්ග 10ක් තියෙනවා. මූල ගන්ධ, මුල්වල සුවඳ, කියන්නේ යම්කිසි ගසක් ගත්තොත් ඒ ගසේ තිබෙන ස්ථාන 10කින් සුවඳ වර්ග 10ක් එනවා. මූල ගන්ධ, මුල්වල තියෙන සුවඳ, සාර ගන්ධ, අරොටුවේ තිබෙන සුවඳ, පෙග්ගු ගන්ධ, පළවල තිබෙන, ඒ කියන්නේ පළේ වටේට තියෙන සුවඳ. ඊළඟට තච ගන්ධ. තච කියලා සඳහන් කරන්නේ පිංගුතුනි මේ පොත්ත. ඇතර මෙතන තච කියලා කියන්නේ දැන් අපේ ශරීරයේ සම තියෙනවා. සමවලට කියනවා මංස කියලා. ඒ මස්වලට උඩින් සියුම් සිවියක් තියෙනවා. ඒ සිවියට කියනවා පිංගුතුනි මේ තච කියලා. දැන් මේ ගසේ පිට පොත්තට තමයි මෙතන තච කියලා හඳුන්වලා තිබෙන්නේ. ඒක සඳහන් කරනවා තච ගන්ධ ඒ පිට පොත්තේ තිබෙන සුවඳ. ඊළඟට පපටික ගන්ධ පිට පොත්තේ තියෙන සුවඳ. ඊළඟට රස ගන්ධ ගසෙහි රසයේ තියෙන සුවඳ. ඊළඟට පත්ත ගන්ධ ගසේ පත්‍ර බල තිබෙන සුවඳ. පුප්ප ගන්ධ ඒ ගසේ මල් වල තියෙන සුවඳ. පළ ගන්ධ ගෙඩිවල තියෙන සුවඳ කියන මේ සුවඳ වර්ග 9යි. ගන්ධ ගන්ධෝ කියලා සඳහන් කරලා තිබෙනවා. ඔය සුවඳ වර්ග 9ම එකට එකතු වුණාම තවත් සුවඳක් එනවා. මිශ්‍ර වෙච්ච සුවඳක්. ඒක තමයි ගන්ධ ගන්ධ කියලා සඳහන් කරන්නේ. ඔන්න ඔය සුවඳ වර්ග 10. මුල් වල තියෙන සුවඳ, අරටුවේ තිබෙන සුවඳ, එළයේ තියෙන සුවඳ, පිට පොත්තේ තියෙන සුවඳ, ඒ පිට පොත්ත ළඟ තියෙන පොත්තේ තියෙන සුවඳ, ඊළඟට පිට පොත්තේ තියෙන සුවඳ, ගසෙහි රසයේ තියෙන සුවඳ, පත්‍රවල තියෙන සුවඳ, මල්වල තියෙන සුවඳ, ගෙඩිවල තියෙන සුවඳ, ඔය නමයම එකට එකතු වෙච්ච සුවඳ. මෙන්න මේ සුවඳ වර්ග 10ම පිඟුතුනි ගන්ධමාදන කියන පර්වතෙන් හමනවා. ඊළඟට පිඟුතුනි මේ පර්වතය නොඑක් නොඑක් ආකාරයේ ඖෂධයන්ගෙන් පිරීලා තියෙනවා. මේ ගන්ධමාදන පර්වතය විශේෂ ඖෂධ ගස් වලින් ඖෂධයන්ගෙන් පිඟුතුනි පිරීලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි අමාවක දවසේ ගිනිගෙන දිලියෙන අඟුරු වගේ මේ ගන්ධමාදන පර්වතය පේනවා කියලා සඳහන් කරනවා. අර වගේම සුදස්සන කෝටිය වගේ උස දිග පළල ඊළඟට අනෝතත්ත්විල පැත්තට කපුටෙකුගේ හිසක් වගේ නැමිලා තියෙනවා කියලා සුදස්සන කෝටිය වගේම සඳහන් කරලා තියෙනවා. ඊළඟට පස්වෙනි පර්වතය තමයි කෛලාසකූට පර්වතය. කෛලාසකූට පර්වතය හැදිලා තියෙන රිදී වලින් අර සුදස්සන කෝටිය වගේම මේ කෛලාසකූට පර්වතේ පිංගුතුනි දිග පළල උස ඒ වගේම අනුතත්ත්ව විලට නැමිලා තිබෙන ස්වභාවයක් තමයි මේ කෛලාසකෝට පර්වතයේ තියෙන්නේ. ඊළඟට කියලා සඳහන් කරලා තියෙනවා මේ සියලුම පර්වත සුදස්සන කෝටියට හා සමානයි. මහා විල වසාගෙන අනුතත්ත්ව විල වසාගෙන තමයි මේ පර්වත පහම ස්ථාන පහකින් විල වටේට තියෙන්නේ. දැන් අද කාලේ සමහර අවස්ථාවන් වලදී අපට අහන්න ලැබිලා තියෙනවා ඉන්දියාවේ මේ අනෝතත්ත්ව විල තියෙන ප්‍රදේශයේ හොයාගත්ත කියලා ඡායාරූප වගයක්. නමුත් ඒ ඡායාරූප කිසිම කෙනෙකුට ලබා ගන්න පුළුවන් ඡායාරූප නෙවෙයි. අනෝතත්ත්ව විල තියෙන තැන හොයාගත්තත්
කවදාවත් පිංගොතුනි උඩින් ගිහිල්ලා මේ අනෝතත්ත්ව විලේ ඡායාරූප ගන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් හැකියාවක් නැහැ. ඒකට හේතුව සඳහන් කරලා තියෙනවා. දැන් මේ නදියට අනෝතත්ත්ව විලට ජලය ලැබෙන්නේ වැස්සේ. දෙවියන්ගේ අනුභවයෙන් වැහි වහිනවා. ඒ වැස නිසා තමයි මේ අනෝතත්ත්ව විලට ජලය ලැබෙන්නේ. කොහොමද අර නදීන්ගෙන් ගලන ජලය තමයි මේ අනෝතත්ත්ව විලට එකතු වෙන්නේ. මේ අනෝතත්ත්ව විල කිසි වෙලාවක හිරුගෙන්වත් සඳුගෙන්වත් ආලෝකයක් වැටෙන්නේ නැහැ. අනෝතත්ත්ව විලට කිසිම වෙලාවක හිරුගෙන්වත් සඳුගෙන්වත් ආලෝකයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ අනෝතත්ත්ව විල පර්වත පහින්ම වැහිලා තියෙන නිසා හිරු සඳු ගමන් කරන්නේ උඩි. ඒ නිසා පින්වතුනි මේ අනෝතත්ත්ව විලට ආලෝකය ලැබෙන්නේ නැහැ. එතකොට ලැබෙනවා නම් ආලෝකය ලැබෙන්නේ කොහොමද? පර්වත අතරින් තියෙන ඉඩ ප්‍රමාණය. පර්වත යටින් පර්වත අතරින් තියෙන ඉඩ ප්‍රමාණයෙන් ලැබෙන ආලෝකය පමණයි මේ අනෝතත්ත්ව විලට ලැබෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම උඩින් ගමන් කරා කියලා හිරු සඳුගෙන් ආලෝකයක් ලැබෙන්නේ නේ. එතකොට තේරෙනවා උඩින් ගිහිල්ලා කවදාවත් අහසින් ගිහිල්ලා කිසිම වෙලාවක මේ අනෝතත්ත්ව විලේ ඡායාරූප කිසිම කෙනෙකුට ලබා ගන්නට බෑ කියලා. ඉතින් ඒ නිසාම තමයි අනෝතත්ත්ව විලට ආලෝකයක් ලැබෙන්නේ නේ. හිරු සඳුගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබෙන්නේ නැ කියන අර්ථයෙන් තමයි අනෝතත්තං කියන නම පවා මේ විලට ලැබිලා තියෙන්නේ. ඊළඟට පින්ඔතන මේ විලේ ස්වභාවය ගැන පැහැදිලි කරනවා. මේ විල ඇතුලේ මනරම් ගල් තලාවල් තියෙනවා. හැබැයි සඳහන් කරලා තිබෙනවා මේ විලේ මත්සයන් කැස්බෑවන් වගේ දියෙහි ජීවත් වෙන සත්තු නැහැ කියලා. ඊළඟට ජලය නිර්මල පලිඟු වර්ණයකින් තමයි තියෙන්නේ. නිර්මල පැහැයක් ජලයේ තියෙනවා. ඒ වගේම තමයි මේ නදියට බහින්න පුළුවන් තොටු පොළවල් තියෙනවා. නාහන තිත්ත කියලා බහින තොටු පොළවල් තියෙනවා. ඒ තොටු පොළ අතරේ විශේෂ තොටු පොළක් මේ අනෝතත්ත්ව විලේ තිබෙනවා, සුගත් තොට කියලා. සුගත් තොට කියන හඳුන්වන්නේ පිංගතුනි සියලු බුදුරජාණන් වහන්සේලා නහන ස්ථානය. එහෙමනම් ඒ ස්ථානේ බොහෝ වෙලාවට තවත් කෙනෙක් බැහැලා නාන්නේ නැ කියන අර්ථය තමයි එතන තියෙන්නේ. සුගත් තොට කියලා හඳුන්වන්නේ මේ අනෝතත්ත්ව විලේ බුදුරජාණන් වහන්සේලා ගිහිල්ලා නාන ස්ථානය. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා මේ අනෝතත්ත විලේ යම් කිසි කෙනෙක් නානවනම් ඒ දියෙන් ප්‍රයෝජනයක් ලබනවනම් ඒ ප්‍රයෝජනේ ලබන්නේ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, එරිදිමත් ඍෂිවරු, නාගයෝ ආදී පිරිස පමණයි. ඊළඟ සඳහන් කරනවා දෙවිවරු, යක්ෂයෝ, නාගයෝ ඒ පිරිස මේ අනෝතත්ත විලේ ජල ක්‍රීඩා කරනවා කියලා. ඒ වගේම තමයි මේ අනෝතත්ත්ව විලේ හතර දිසාවෙන් දොරවල් හතරක් තියෙනවා. හතර දිසාවෙන් දොරවල් හතරක් තියෙනවා. ඒ දොරවල් හතර දිසාවෙම ඉන්නවා පින්ඔතුනි සත්තු වර්ග හතර දෙනි. සිංහයෝ, ඇතුන්, අශ්වයන්, ගවයන්. මේ සත්තු වර්ග 6 දෙනාම මේ දොරටු හතරෙන් ඒ ඒ දිසාවල් වලින් ඉන්නවා. එක දොරටුවක් තියෙන දිසාවක සිංහයෝ ඉන්නවා බහුලව. තවත් දොරටුවක් තියෙන දිසාවක ඇතුන් ඉන්නවා. තවත් දොරටුවක් තියෙන දිසාවක අශ්වයෝ ඉන්නවා. තවත් දොරටුවක් තියෙන දිසාවක ගවයෝ ඉන්නවා. ඒ විදියට ඒ විලේ සතර දිසාවට විහිදිච්ච දොරටු හතරක් තියෙනවා. සීහමුක, හත්තිමුක, අස්සමුක, උසඹමුක කියලා දොරටු හතරක් තියෙනවා. ඒ දොරටු හතරේ
සීහමුක කියන දොරටුවේ පැත්තේ වැඩි වශයෙන් සිංහයෝ ඉන්නවා. කේසර සිංහයෝ කියලා හඳුන්වන සිංහයෝ වර්ගයක් ඒ විල අසල ජීවත් වෙනවා. ඒ නිසා තමයි ඒ විලට සීහමුක කියලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට හත්තිමුක කියන දොරටුවේ වැඩි වශයෙන් ජීවත් වෙනවා චද්දන්ත කුලී ඇත්තෝ. ඊළඟට අශ්වමුක කියන දොරටුවේ වැඩි වශයෙන් ජීවත් වෙනවා අශ්වයෝ. මෙන්න මේ විදියට තමයි ඒ දොරටු හතර නම් කරලා තියෙන්නේ. ඒ දොරටු හතරෙන් පිංගුතුනි මේ අනෝතත්ත විලේ තිබෙන ජලය එළියට යනවා. ඒ එළියට යනකොට එතන සදහන් කරලා තියෙනවා නැගෙනහිර දිශාවේ දොරටුවෙන් එළියට යන ජලය. ඊළඟට බටහිර දිශාවෙන් උතුරු දිශාවෙන් කියන මෙන්න මේ දොරටු තුනින්ම යන ජලය මේ අනෝතත්ත විල පැදකුණු කරගෙන ඒ කියන්නේ වටේට ගමන් කරමින් පිංගුතුනි පොළොව තලයේ බිඳගෙන මහ මොහොතට ගමන් කරනවා. එතකොට අනෝතත්ත විලෙන් දොරටු හතරකින් ජලය නිකුත් වෙනවා. දොරටු තුනක ජලය පොළොව තලයේ බිඳගෙන ඒ සියලුම ජලය මහ මොහොතට ගමන් කරනවා. ඊළඟට දකුණු දොරටුවෙන් තියෙන ජලය බටහිර දෙසින් අනෝතත්ත විල තුන් වතාවක් පැදකුණු කරලා ඒ විදියටම අනෝතත්ත විල මත පහළට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට එතන සඳහන් කරනවා මේ අනෝතත්ත විල ළඟ ඉඳලා ඍජුවට කෙලින් අතට පිහිටි ගලක් තියෙනවා. සඳහන් කරලා තියෙනවා පින්වතුනි ඒ ගල යොදුන් 60ක් දිගයි කියලා. ඒ ගල මතින් ගිහිල්ලා ඒ ජලය පර්වතයක වදිනවා. ඊළඟට මේ විදියට වදින ජලය පිංගුතුනි ගව් තුනක් වටක් ප්‍රමාණයේ ජලකඳක් අර පර්වතේ වැදිච්ච ජලය ගව් තුනක් වටක් ප්‍රමාණයේ ජලකඳක් ඒ ආකාරයටම අහස් තලයෙන් කියන්නේ ඉහළින් පහළට වැටෙනවා. ඒ පහළට යනවා තවත් පිංගුතුනි යොදුන් 60ක්. දැන් අනෝතත්ත විලි ඍජු අතට ගියා ගලක් මත යොදුන් 60ක් ඒක ගිහිල්ලා පර්වතයක වදිනවා. ඒ පර්වතේ වැදිච්ච ජලකඳ ඉහළින් ගිහිල්ලා පහළට වැටෙනවා යොදුන් 60ක් පහළට. ඒ පහළට වැටෙන ජලකඳ ගිහිල්ලා පිංගුතුනි වදිනවා තවත් පාෂාණයක. ඒ පාෂාණය හඳුන්වනවා තියග්ගල පාෂාණය කියලා. ඊළඟට පිංගුතුනි ඒ පාෂාණය බිඳගෙන ඒ පාෂාණය සඳහන් කරලා තිනවා පොකුණක් වගේ බිඳගෙන යටට තවත් යොදුන් 50ක් යටට ගිහිල්ලා ඒ යොදුන් 50ක් යටට ගිහිල්ලා පිංගුතුනි මේ පෘථුවි තලයේ ඒ ජලය වදිනවා. ඒ කියන්නේ මේ මහා පොළොවේ යොදුන් 60ක් යටට තවත් ගිහිල්ලා ඊළඟට වදිනවා විඤ්ඤෝ කියලා එක්තරා පර්වතයක. ඔන්නෝය විඤ්ඤෝ කියන පර්වතේ වැදිලා හරියට අති ඇඟිලි පහ වගේ පිංගුතුනි සඳහන් කරනවා ගංගා යමුනා අචිරවති සරබෝ මහි කියලා ගංගාවල් පහකට බෙදින්නේ. මෙන්න මේක තමයි පිංගුතුනි මේ පංචමහා ගංගාවන් වල ආරම්භය. එතන ඒ අනෝතත්ත විල ළඟ ඉඳලා මේ ගංගාවල් පහ ළඟට එන සෑම ස්ථානයකටම පිංගුතුනි නම් තබලා තියෙනවා. දැන් අනෝතත්ත විලින් ජලය එළියට එන ඒ ගඟට කියනවා ආවට්ට ගංගා කියලා. ඊළඟට ඒ අනෝතත්ත විල දිගේ ගලක් මත ආපු ජලය ගිහිල්ලා මම සඳහන් කරා පර්වතයක වදිනවා කියලා. ඒ පර්වතයේ වදින දිශාවට යන කොටසට කියනවා කන්හ ගංගා කියලා. පාෂාණේ මත යන එකට කියනවා කන්හ ගංගා කියලා. ඊළඟට ඒ ගල මත ගියපු ජලය පර්වතේ වැදිලා නැවතත් පහළට වැටෙනවා. ඒ පහළට වැටෙන ගඟට කියනවා ආකාශ ගංගා කියලා. ඊළඟට ඒ පහළට යොදුන් 60ක් ගියපු ජලය තියග්ගල කියලා එක්තරා පාෂාණයක පොකුණක් ඇදිලා තියෙනවා. ඒ පොකුණට වැටෙනවා. ඒ පොකුණ හඳුන්වනවා තියග්ගල පොකුණ කියලා. ඒ පොකුණත් බිඳගෙන පිංගුතුනි පහළට යනවා. යන ඒ මාර්ගයට කියනවා බහල ගංගා කියලා. ඒ බහල ගංගාව කියන පාෂාණය යටින් ගිහිල්ලා මේ පෘථුවි තලයට වදිනවා. පෘථුවි තලයේ යන මාර්ගයට කියනවා උමංග ගංගා කියලා. ඒ උමංග ගංගාව දිගේ ගිහිල්ලා පර්වතයක වදිනවා විඤ්ඤෝ කියලා. කියන්නේ තිරස් හතර තමයි ඒ පර්වතයේ
ඒ ගංගාව ගලන්නේ ඒ විදියට ගංගාව ගලලා විඤ්ඤෝ කියලා පර්වතයක වදිනවා ඒ පර්වතේ වැදිලා ගංගා යමුනා අචිරවතී සරබෝ මහී කියලා මෙන්න මේ විදියට පංචමහා ගංගාවකට මේක බෙදෙනවා මෙන්න මේක තමයි පින්වත්නි මේ පංචමහා ගංගාවල් මේ විදියට ජම්බුද්වීපේ ආරම්භක කතාව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් මේක අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් වටහාගෙන දේශනා කරපු දේශනාවක් ඒ නිසා අපට කවදාවත් කිසි කලෙක ඒ දේශනාවට අභියෝග කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මොකද අදටත් කිසිම කෙනෙක් ඒ ගංගාවල් වල ජලය කොහෙන්ද ලැබෙන්නේ කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ ඒක මේ ධර්ම කාරණාවේ සඳහන් වෙලා තිබෙන ක්‍රමවේදයට අනුකූලව ආපස්සට ගිහිල්ලා හොයාගත්තත් පින්වතුනි හොයාගන්න බෑ මොකද ඒ විදියට තමයි මේ ගංගා පහට ජලය ලැබෙන්නේ කියලා සඳහන් කරලා තිබෙනවා එතකොට මේ සූත්‍ර දේශනාව සිදු කරනකොට භාග්‍යතුන් වහන්සේ පින්වතුනි සඳහන් කරනවා මිනිමි මහී කියන ගංගාවේ උතුරු ප්‍රදේශයට තමයි මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව ඒ විදියට දේශනා කරේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ දැන් මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ උන්වහන්සේ ආපන කියන නියංගමේ පිණ්ඩපාතේ වැඩිලා උන්වහන්සේ එක්තරා වනලැහැඹක විවේකීව වැඩ ඉන්නවා. ඔන්න ඔය වෙලාවේ පෝතලිය කියලා එක්තරා ගෘහපතියෙක් පෝතලිය කියලා එක්තරා ගෘහපතියෙක් ওই ස්ථානින් ගමන් කරනවා. ගමන් කරද්දී භාග්‍යවතුන් වහන්සේව දැකලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා එකත් පසෙක හිඳගෙන භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචීව කතා බහක නිරත වෙනවා. එමනම් අපි කාලය නිමවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතිය දේශනාව තුළින් මේකෙදි සාකච්ඡා කරමු පෝතලිය ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මොන වගේ ධර්ම කාරණාවක් එතනදි සාකච්ඡා කරාද කියලා. අපි ඒ කාරණාව ඊළඟ දේශනාවේදී සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට මේ මොහොතේ අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයේ දරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නැවි KW ඉන්ද්‍රදාස පුතුණුවන් ඇතුළු ඒ දූදරු පිරිස දේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා රත්නපුර ලිල්ලොපිටිය වැලිමලුව නොම්බර 142 නිවසේ සිට පර්ලෝසැපත් KW දාවිත් සිඤ්ඤු පියාණන්ට KA ජේනෝනා මෑනියන් ඇතුළු සංසාරගත සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා කරමිනුත් එවගේම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු ආරක්ෂකංශ සියලුම සමාජිකයන්ටත් පින් අනුමෝදන් කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ මිය පරලෝ ගියපු ආදරණීය දෙමාපියන් දෙපළ ප්‍රධාන සංසාරේ පින් බලාපොරොත්තු වන සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලුම ආරක්ෂකංශේ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ඔවුනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදු කියා මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා එවගේම රැස් කරගත්තා වූ උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මේ වෙලාවේ ධර්මදේශනාවේ දායකත්වයේ දරුවේ පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා කරන ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා ඔවුන්ට තමන්ගේ ජීවිතයේ සියලු යහපත් අලාප සියලු යහපත් බලාපොරොත්තු පැතුම්න් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා එවගේම රැස් කරගත්තු සියලු කුසල ධර්මියෝ නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත්
කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මියෝ මේ වෙලාවේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් හැටියට සෙත් ප්‍රාර්ථනා කරනවා මෙවැනි උතුම් ධර්මයන් අපට උගන්වන මාගේ ගුරුදේවයාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා දිගාසිරි සම්පත් සැලසේවා කියලා ආශිර්වාදයේ කරනවා ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් ඒ වගේම පියාණන්ටත් මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් කරගෙන සසර ගමන සුවපත් කරගනිත්වා අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං